කළ මම කොහමරි එහෙම බිලිඳන් දෙදෙනෙක් මේ වෙනකොට මම බේරලා තියෙනවා. රටේ මිනිස්සුන්ගේ අදහස් වෙනස්ච්ච කාලෙක වෙනස්ම අදහස් තියෙන වෙනස්ම වැඩක් කරන කෙනෙක් එක තමයි අද අපි වීඩියෝ එක කරන්න හදන්නේ. තාම පුබුදු විෂන් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක අනිවාර්යයෙන්ම ක්ලික් කරලා අපිත් එක්කතු වෙන්න. යටගේ තියෙනවා මගේ සෝෂල් මීඩියා ලින්ක්ස්. ගිහලා මාව ඉන්ස්ටාග්‍රෑම් ෆලෝ කරන්න, මගේ ෆේස්බුක් පේජ් එක ලයික් කරන්න. ලයික් කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපේ දෙක තුල ඉන්නවා වෙනස්ම වැඩක් කරන මනුස්සයෙක් එක්ක. අපි ඇත්තට කතා කරලා බලමු මොකක්ද මේ කරන වැඩේ කියලා. මොකද ඇයි අපි මේ කරන වෙනස්ම වැඩේ? කොහොමත් මල්ලි පුදු මල්ලි මම වෙනස් විදිහේ වැඩ කරන කෙනෙක්. ඔව්. පහුගිය කාලේ පාස්කු උපහාරේ අපේ 21 වෙනිදා දුන්නාට පස්සේ මට හිතුණා සිංහල ජාතිය මහා අවදානමක ඉන්නේ කියලා. කියන්නේ සිංහල ජාතිය මිනිස්සු අඩුවෙන් පවතිනවා කියලා. ඔව් ඒකත් එක හේතුවක්. ගොඩක් මිනිස්සු කොමත් සිංහල ජාතිය ගැන කතා කරන්න පටන් ගත්තනේ ගොඩක්. ඔව් ඒකම මට හිතුණා ඒ දවස්වල මම පටන් ගත්තා වීරමාතා සංකල්පය කියලා. ඔව් මොකද වීරමාතා සංකල්පය කියන්නේ? අපේ සිංහල පවුල්වල දරුවෝ හදන එක ගොඩක් අඩු වෙන ඉස්සර දැන් අපේ පවුල්වල නම් නැහැ. අපේ පවුල්වල ඉන්නවා දරුවෝ 7-8 දෙනා. මගේ පවුලේ දරුවෝ 7 දෙනෙක්. දරුවෝ 7 දෙනෙක් කියන්නේ අපි සහෝදරයෝ 6 දෙනයි. එක සහෝදරියයි. නමුත් දැන් එන්න එන්න ඒ දරුවන් ප්‍රමාණය අඩු වෙනවා සිංහල පවුල්වල. පාලනයක් තිබෙනවා. උපරිම සාමාන්‍ය දරුවන් දෙන්නෙක් වගේ. දෙන්නෙක් වගේ. ඔව් ඒක නිසා මම ඒ අය ඔය ඒත් මේ කරදර අස්සේ දරුවෝ හදපු අම්මලා ඉන්නවා දුප්පත් අම්මලා දරුවෝ 4 දෙනාට 5 දෙනාට වැඩි. මම ඒ අය හොයලා ගොඩක් දුරට මගේ Facebook එකේ මගේ යාළුවේ යෙහෙලියෝ විදේශ රටවල් වල ඉන්න අයත් විශේෂයෙන්ම ආධාර උපකාර කරා. ඒ ආධාර වලින් මම කරේ ඒ අම්මලාට උපහාර උළෙලවල් මේ කලාපේ පුරාම තියලා මම හිතන අම්මලා 800කට වැඩි ප්‍රමාණයකට. ඒ කියන්නේ උපහාර දෙන්න තෝරගන්නේ මොන සුදුසුකම්ද? ඒ කියන්නේ දරුවෝ 4 දිනකට වැඩි. දරුවෝ 4 දිනකට වැඩි අම්මලාට උපහාර දෙනවා. ඔව් අම්මලාට එහෙම අපි ඇගීමක් කළා. සහතික පත්‍ර ලබා දීලා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා තෝරගෙන. ඔව් එහෙම දිලිඳුම බව බැලුවෙත් නැහැ. සාමාන්‍ය දරුවෝ 4 දෙනෙක් දරුවෝ 4 දෙනා තමයි ප්‍රධාන සුදුසුකම උනේ. එහෙම කළා අපි උපහාර උල්ල ගැත්තුවා. ඊට පස්සෙත් මට හිතුණා ඒ නොනවති තවත් වෙනස් දෙයක් කරන්න. ඊට හා සමාන වෙනස් දෙයක් නේ. සමාන වෙනස් දෙයක්. ඒ තමයි මල්ලි ඔය දරුවෝ නැති කරනවා. මම ගොඩක් පහුගිය කාලේ මලගෙවල් වලට ගියා. ගොඩක් දැරියන් තමයි කියන්නේ සීදී විහාර කරනකද ගොඩක් දුරට අපි බැලුවාම ඒ සීදී වෙනසා ගන්න ඒ තරුණියන්ගේ ප්‍රධාන ගැටලුව වෙලා තියෙන එක්කෝ තමන්ගේ පෙම්වතෙක් ඉඳලා ඒ පෙම්වතා හැර යනකොට වෙලා තියෙන්නේ යා ගොඩක් වල සීදි විනාහගෙන පුආයේගේ ගැබිනි තත්වයේ ඉන්නේ. ගැබ්බරගෙන බබෙක් හම්බ වෙන්න ඉඳලා එහි ප්‍රශ්නෙට මූණ දෙන්න බැරුව සමාජයට මූණ දෙන්න වෙනකොට පෙම්වතා හැර ගිහිලා නැත්තම් පෙම්වතාටත් දෙනුම නැහැ. පෙම්වතත් සමානට ඔය උසස් පෙළ වගේ ඉගෙන ගන්න වයසේ අය. ඔව්. ඉතින් ඒ ප්‍රශ්නේදී අර ගෑනු ළමයි අකාලේ මිය යනවා. ඔව්. ඉතින් එක්කෙනෙක් විතරක් නෙමෙයි ඒ තරුණියත් ඒ වගේම බිලිඳෙකුත් මේ යනවා ජීවිත දෙකක්. ඉතින් මේකට වෙන ක්‍රමවේදයක් මම හොයලා බැලුවා කිසිම එකක් නැහැ. කිසිම ආයතනකින් හෝ රජයෙන් හෝ කිසිම ක්‍රමවේදයක් නැහැ. නමුත් අපිට මේ ජීවිත බේර ගන්න යම් හේකින් පුළුවන් කියන මතේ මට තිබුණා. ඔව් ඒක නිසා මම පෝස්ට් එකක් දැම්මා Facebook හරහාමත් තව වෙන අයටත් මම කිව්වා. ඔව් එහෙම ජීවිත නැති කරගන්න මට අහඹු ලෙස හෝ එහෙම දෙයක් නම් ජීවිත නැති කරගන්න එපා. ඊට කලින් අපිට කතා කරන්න කියලා. ඔව් නම්බර් එක දැම්මා. ඒ නම්බරේට කතා කළා. මම කොහොම හරි එහෙම බිලිඳන් දෙදෙනෙක් මේ වෙනකොට මම බේරලා තියෙනවා. ඒ කියන්නේ ඉතාමත් සුරක්ෂිතව කිසිදු කරදරයක් නැතුව බිලිඳන් දෙනවා. ඊට පස්සේ ඒ අම්මට ළමයා එපා ඒ නැති කරන්න ගොඩාක් උත්සාහ එක බිලිඳෙක් නැති කරන්න ගොඩාක් උත්සාහ කරගෙන තුනේ ඒ මම කියන්නේ විවාහක පුද්ගලෙක් එක්ක සම්බන්ධයක් ඇති වෙලා හම්බ වෙන්න ඉඳපු අවුරුදු 22ක විතර මේ තරුණියක් නැගණියකට මේ ඉතින් නමුත් ඒ මට කතා කරාට පස්සේ මම ඒ ගැටලුවට විසඳුනා සුරක්ෂිතව මගේ සහෝදරියගේ ගෙදරක නවත්තලා සියලුම ඒ පහසුකම් සලසලා ඒ දරුවා බිහි වුණා. ඒ දරුවා අන්තිමට මට පොරොන්දු පිට ගත්තේ වෙන කෙනෙකුට දෙන්නම ඕන කියලා. නමුත් වාසනාව කියන්නේ ඒ දරුවා ලැබුණට පස්සේ ඒ අම්මනේ එතකොට තරුණිය අම්ම කෙනෙක් වුණා. ඒ තරුණිය කැමැති වුණා දරුවා බලාගෙන දරුවා හදා ගන්නවා මොනව නැතත් ඒ කියන්නේ ඒ දරුවා හදා ගන්නවා කියලා. කොච්චර සතුටක් කොච්චර පිනක්ද නැත්තම් ජීවිත දෙකක් නැති වෙන්න තිබිච්ච එකේනේ. අවදානම මං බේරුවා. බේරුවා. ඔව්. ඉතින් අර ඒක තමයි ප්‍රධාන දේ. ඔව් එතකොට දැන් මේ දරුවන් දැන් බිහි වුණාට පස්සේ දරුවන් වෙන කෙනෙකුට දෙනකොට ඒක නීත්‍යානුකූලව දෙ සිද්ධ වෙන්නේ. ඔව් නීත්‍යානුකූලව දෙන ක්‍රමයක් තියෙනවා. ඔව්. නීත්‍යානුකූලව දෙන ක්‍රමයක් තියෙනවා කියන්නේ මල්ලි අපි දැන් ඔය පරිවාසාලාම ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඒ ළමා නිවාසවල ඉන්නව ළමයි ඔහොම දාලා යන ළමයි එහෙම එහෙම මගේ දැනුවත්තු තියෙනවා. නමුත් මම හිතන්නේ ඔය
ඒ ලියාපදිංචි නාම ලේඛනේ ඒ පුරුත්තු ලේඛනේ ඉන්න ඉල්ලුම් කරන දරුවන් ප්‍රමාණය අම්මලා දරුවන් නැති අම්මලා ඉල්ලුම් කරන ප්‍රමාණයට දෙන්න දරුවන් නැහැ. එහෙම දෙයක් තියෙනවා. දරුවන් නැහැ. මේව ඇත්තටම සමාජයේ දැනුවත් නැහැ. කවුරුත් හොයලා බලන්නේ නැහැ. රටේ වෙන වෙන ප්‍රශ්න වැදගත් විදිහට, කියන්නේ ප්‍රසිද්ධව කතා කරා මෙන්න මේ දේවල් කතා කෙරෙන්න ඕන දේවල් කවදාවත් මෙච්චර කතා කරෙන්නේ නැහැ. ඒක නිසා අර මට හරි දුකයි. ලැට්ටෝල් වැසිකිලි වලවල් වල දාලා. ඔව් දැන් මේ ඊයේ පෙරේදා ප්‍රවෘත්ති වලට දාලා තියුණා. දැන් කොහෙද කැලේක දාලා දීලා පොඩි කුංචි දරුවෙක් අරගෙන ගියා. සත්තු කාලා අර කූඹි කාලා දරුවෝ වකාලේ මෑනෝ කුණු බක්කි වල. ඔව්. ඇත්තටම සිංහල දරුවෝ කුණු බක්කි වලද හැදෙන්න ඕන. සිංහල දරුවෙක් බිහි වුණාට පස්සෙත් සිංහල පුතෙක් බිහි වුණාට පස්සේ ඒ දරුවෝ වැසිකිලි වලකද ඉන්න ඕන? නෑ. දරුවෙක් කුසට ඇවිල්ලා ඒ දරුවා බිහි වෙනකන් කොච්චර මේ දුක් කන්දරාවක් විඳ ගන්නවද? දරුව ප්‍රසූත කරන්නම අපි හරි ඔබතුමා ඉස්සලා කිව්වා වගේ අර ඉස්සලා දැන් දරුව හදා ගන්න අකමැති වුණු කෙනා දරුව හම්බුනට පස්සේ දරුව බලා ගන්න කැමතුනේ. ඒක තමයි දරු සෙනෙහස කියන්නේ. දරු සෙනෙහස. ඉතින් දැන් එහෙමම අය දැන් ගොඩාක් අම්මලා සහ තාත්තලා මට ඉන්බොක්ස් මැසේජ් කරලා තියෙනවා. දරුවෝ ඉල්ලලා දැන් මම අර ෆොටෝ එකක් දැම්මා. ඒ මම බේරගනිපු දරුවගේ ෆොටෝ එක. අපිත් මේ වීඩියෝ එක දාන්නම්. මේ ෆොටෝ එක මේ මේ තමයි මේ ෆොටෝ එක. මෙතුමා මේ බේරගත්ත දරුවගේ ෆොටෝ එක. ඉතින් අර එහෙම වුණාම මං හිතනවා මේක අර ඒ ක්‍රම වේද කොහොම හරි තියෙන්න ඕන. මං දැන් ඔයගේ මේ සම්මුඛ සාකච්ඡා වලට මං කවදාවත් එන්නේ නැහැ. ආවත් මට කියන්න ඕන උනේ මේක පොඩ්ඩක් ප්‍රසිද්ධ වෙන්න ඕන. ඔව් ඒ කියන්නේ ප්‍රසිද්ධ වෙන්න ඕන. ගොඩක් දුරට මං ගොඩක් තරුණියන්ට තියෙන ගැටලුව මේක කාටවත් කියන්න බෑ. ගොඩක් රහසයි. දෙමව්පියන්ටත් හංගලා එහෙම හැම කෙනාගෙම හංගලා නිකන් අන්තිමට ජීවිතේ නැති කරගන්නවා. ඒ කියන්නේ දැන් මේ දැන් ඒක කිව්වොත් අපි සිංහලෙම කිව්ව ගබ්සා කරන්න කියලා වෙන වෙන ප්‍රශ්නත් ඇති වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම මල්ලි දැන් ඔය ගබ්සා කිරීම වලදී ඒ කියන්නේ යාලා යන්නේ නීති විරෝධී ගබ්සා වලටනේ. සමහර විට මාසෙන් ඔය දවස් දෙක තුනෙන් දැනගත්තොත් සහ මාසෙන් එහෙම නැති කරන ක්‍රමවේද බෙහෙත් වලින් සමහර විට ඇති. අපි දන්නවා ඔය එහෙම ක්‍රමවේද ඇති වෛද්‍ය විද්‍යාව තුළ. නමුත් ඊට වඩා එතෙන්දිත් ඔය එක එක ප්‍රශ්න නිසා මග ඇරිලා ටික කාලයක් ගත වුණාට පස්සේ එහෙම සදාකාලිකවම දරුවන් නැති වෙන්න ඉඩ තියෙනවනේ. ඊට පස්සේ එහෙම නැති කරන්න යන ක්‍රමවේද ඒ කියන්නේ භයංකාර ක්‍රම අනාරක්ෂිතයි. ඒ ක්‍රමවලදී සමහර විට ඒ තරුණියට කවදාවත් දරුවෝ නැති වෙන්න පුළුවන්. සමහර විට තව ප්‍රශ්නයේ දුර දිගියෝ ජීවිතේ පව නැති වෙන්න ඉඩ තියෙනවා. ජීවිත පව නැති වෙන්න පුළුවන්. ඔය එතකොට දැන් මේ කරන කාර්යවේදී දැන් එහෙම දැන් අපි කියමු දැන් තරුණියක් ඔබ කියවනේ ඒ දරුවෝ බිහි කරා කියලා සුරක්ෂිතව. ඒතකොට ඒ තරුණියට වියදමක් සාමාන්‍යයෙන් යනවනේ. ඔව්. ඒ වියදම දරන්නේ කොහමද? ඒතකොට මෙතෙක් දරුවේ මම වීරමාතා කියන මගේ සංකල්පයට මට බොහෝ දෙනා මේ උදව් කර මුදල් පරිත්‍යාග කළා. ඔව්. ඒ කියන්නේ දැන් මේ වීඩියෝ එක බලන් ඉන්න කෙනෙක් ඔබතුමාට මේ කාර්යවයට මුදල් පරිත්‍යාග කරන්න පුළුවන් අදහසක් තියෙනවා නම් උනන්දුව දක්වා කොහොමද කරන්න ඕන? පුළුවන්. මගේ ගිණුම් අංකයක් තියෙනවා. අපි ගිණුම් අංක නැතුව ඔබතුමාගේ ෆෝන් නම්බර් එක වීඩියෝ එකේ මේ යටින් වැටෙන ෆෝන් නම්බරයට මෙතුමා කතා කරලා ඕන දෙයකට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ හා අදාළ හැමතොරතුරම කතා කරලා දැනගන්න පුළුවන්. ඊළඟට කොහොමද මේක මට කියන්න අමතකුණා. මේක මට හිතුනේම මේ කටයුත්ත කරන්න කියලා දරුවන් බේරීම කියන එක ඔය මැරෙන නැති වෙන දරුවන් බේරීම කියන එක මට ආවේ මං විවාහ වුණේ 2004 දී. ඔව්. 2006 දී මගේ නෝනට හම්බුණු ඒ බබා දුවෙක් හම්බුනේ ජයවර්ධනපුර හොස්පිටල් එකේදී. ඔව්. ඒ දරුවා ටික දවසක් ඉඳලා අපි හැරදාලා ගියා. මේ 3 වෙනිද තමයි ඉපදුනේ. ඔව්. ඉතින් ජීවිතේ නැති වුණා. නැති වුණා. ඊට පස්සේ 2 වෙනි දරුවත් මගේ ඒ විදිහට මා තව ඊට පස්සේ අවුරුදු 4කට විතර පස්සේ හම්බුණු 2 වෙනි දරුවත් නැති වුණා. ඔව්. ඉතින් එතකොට මට හැඟීම ආවා අපි මේ වෙනුවෙන් අපි මට හිතුණා යම්කිසි මේ ආත්මෙදී නම් මම පව් කළා නැහැ මම දන්න විදිහට. ඔව්. නමුත් මම හිතනවා මොකද සංසාරේ අපි ගියාත්මවල මේ මොන හරි පවක් කළා ඇති ඒ නිසා තමයි සමහර විට මම අප්සා කරන ડોක්ටර් කෙනෙක් වෙලා ඉඳන් දන්නේ. කියන්න බෑ. ඔව්. හරිද? ඉතින් එහෙම හිතලා සමහර විට මට හිතුණා එහෙම මොකක් හරි පාපයක් කරන්න ඇති. මට අන්න ඒ පව ගෙවෙන්න මට හිතුණා මේ වගේ ඔව් ඒ කියන්නේ ලොකු දෙයක් කරන්න ඕන කියලා. තමන්ගේ පව ගෙවෙන්නත් වෙන කෙනෙක් පවක් කරන එකෙන් වළක්ව ගන්නත් එක්ක තමයි මට හිතුණේ මේ කටයුත්ත කරන්න. දැන් මම සාර්ථකව මං හිතන දැන් දරුවෝ 2 දෙනෙක් එහෙම බේරලා තියෙනවා. මම මේ වෙනකොට දරුවන් 4 දෙනෙකුට අධ්‍යාපනය සඳහා කියන්නේ අර කැපකරු පියෙක් වෙලා මේ ආධාර කරමින් ළමයි කරන මේ උගන්වනවා. ඊට අමතරව මේ නුබෝ දවසකින් ඔබ දන්නවා නැන පහන කියලා මගේ වචන. අපි පුළුවන් වුණොත් ඒකෙත් වීඩියෝ එකක් ඔබලට ඉස්සරහටත් ගේන්න බලාපොරොත්තු වෙනවා. බලමු මේ සම්බන්ධ වැඩ කරගිතුත්. ඔව්. නැන පහන තුලිනුත් මම කරන්නේ
දිලුඳු දරුවන් කියලා වර්ග කරන්නේ නැහැ. එක පන්තියක ළමයි කී දෙනෙක් ඉන්නවද? ඒ සියලුම දෙනා මොන ජොබ් කරන දරුවෝ නැහැ. තාත්තා ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්. දරුවෝ ડોක්ටර් නෙමෙයිනේ. දරුවෝ දරුවමයි. ඒ හැම කෙනාටම සමාන මොන පාසල් උපකරණ දීම තමයි මගේ නැන්න පහනින් කරන්නේ. ඉතින් ඒ වගේ මගේ ප්‍රධානම අරමුණ දරුවන් බිහි කිරීම සහ සිංහල ජාතියට වැඩි වැඩියන් සිංහල ජාතියෙන් දරුවන් තිලින කිරීම සහ මේ අපේ වර්ගය බෝ කිරීමේ මානුෂීය මෙහෙයුම කියලා තමයි සිංහල ජාතිය බෝ කිරීමේ මානුෂීය මෙහෙයුම කියලා තමයි මගේ මේ කාර්යය යන්නේ. අවසාන වශයෙන් අයිට මොනවද මේ ගැන කියන්න තියෙන්නේ? කෙටියෙන් කිව්වොත් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපේ තරුණ පරම්පරාවට තරුණ තරුවන්ට ඔබගේ හොඳම කාලයේදී තමයි ඔය සමානින් ඔහොම ඉගෙන ගන්න කාලය දරුවෙක් ලැබෙන්න හිටියොත් ලැබෙන්නේ ඔබලා කරන මේ වැරදි වැඩ වලින්. ඒව නොකර ඉන්න. වැරදි වැඩ කරන්න එපා. වැරදි වැඩ නොකරන නමුත් වැරදිලාවත් එහෙම දෙයක් වුණොත් අනේ ඔය කෙල්ලෝ නාත කරලා පැනලා යන්න එපා. එහෙම දෙයක් වුණොත් ඒ දරුවෝ තමයි මං හිතන්නේ සාරවත්ම හොඳ දරුවෝ හොඳ වයසේ ඉන්න දරුවෝ. ඉතින් ඒක නිසා ඒ දරුවෝ මරලා දාන්න එපා. අපේ ජාතියට දෙන්න කියලා ඒ ජාතියට දෙන්න අපි බේරගන්න අපි බේරගන්න පුළුවන් තරම් ඔවුන්ගේ ජීවිත දරුවන්ගේ සහ ඒ තරුණියන්ගේ ජීවිත බේරගන්න අපි ඉන්නවා කියලා මතක් කරනවා. මට උනන්දු ඕන වෙලා තියුනේ මේ විදියට මේ දේ සමාජගත කරන එක. මට පුළුවන් ඒ දේ කරන්න. මං ඒ දේ කරා මේ වීඩියෝ කරා. මේ ඉස්සෙල්ලා මේ වීඩියෝකෙදි වැටිච්ච ෆෝන් නම්බරයට ඔබලට පුළුවන් ඕනම් මෙතුමාගෙන් උදව් ගන්න. එහෙම නැත්නම් ඒ කතා කරලා වැඩි විස්තර දැනගන්න. ගිහින් එන්න තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ඊළඟටත් හම් වෙනකන් channel එක subscribe කරලා අනිවාර්යෙන් අපිත් එක්ක තුලින්න. මාව Instagram follow කරන්න. මගේ Facebook page එක like කරන්න. ගිහින් එන්න ඔබට සුබ දවසක්.